හිට ජර්මණී හිටපු ආකඥාදායකයා වූ ඇඩෝ් හිටල ්දස් නම් අටසිය අස්සුනමේ අපරේල් මස විසිුවනදින ඕස්ට්‍රියාවේ ජර්මන් දේශ්‍රීීමාවේ ගම්මානයක උපත ලැබීය. පියාරෙකු නිල අධාරියෙ වූ අතර පාසල් අධ්‍යාපනය නිම නොකළ මුොහු චිත්‍ර ශිල්පියකු වීමට වැෑ යම් කළේය. නමුදුන්තවාදී අදහස්ුලළින්ගුතු මහ එදදාස් නමසේ දහතුනේ දී පළමුලෝක යුද්දේදී ජර්මාණු හමුදාවට බැඳනු අතර එද්ද නමසය දහනමයේදී පැසිිෂ් ජර්මන් කම්කරුපක්ෂය හෙවත්න් ඩ පක්ෂය සමඟ එකතුවිය අන්තවාදී අදහස් මතින් යුදෙව්වන් බොල්ෂේවීවාදීන් ලෙස්ස හැඳන්නේමට හිට්ලර් පෙළමුුණි පසුව එද්දා සමසය විසිය එකයේදී ජාතික සමාජහාදී ජර්මානු කම්කොරපක්ෂය හිවසන් NDAP නාසිපක්ෂි නායකයා බවට පත්විය. ආයුදධ සන්නද්ද අරගලයක් සිදුකරන හිට්ලර් එද්දාසමසය විසිදුනේදී මාසනමයකය සිරදනුවමකටලක් විය. එහිදී නාසිය දහස්මුල් කරගත්න්, කම් නම් මන් කෑම්ප් නම් ග්‍රන්ථය රචනා කළ හිට්ල නාසිපක්ෂය හවත් තමාගේ පක්ෂ වෙනත්මකකින් මනිසුන් අතරට ගෙනයා මට කතයුතු කළේය ආකර්ශනය දේශන තුළින් නාසිපක්ෂය වෙත මිනිසුන් නැදගත්න් හිට්ලර් එද්දාස්නමසයති දෙකේදී පැවති චර්මාණු පාලිවේන්තුවේ වැඩිබල තර හිවිකර ගත්තේය. එද්‍යදා නමසය තිස්තුනේ නවාරි පිහිටු සභාගාන්්ඩුවේ චාන්සන් වරයා වූ හිට්ල අනෙක් පක්ෂ ජර්මයෙන් අතුගා දැමීමට පටන්ගත්තේය. හමුදාව මගේ ඉන්නේ කාධිපතියකු වී මේ මාවතලි පහෙළි කරගත් හිට්ල, ජපානයේ සමගමිත්‍රවිය ඕස්ට්‍රියාව සුඩන්ලන්තය චෙකෝ ස් ලෝගකියාව ආක්‍රමණය කළ හිටල එද්දාසමතය තිිස්්නමේදී පෝල්් න්තය ආක්‍රමණය කළය, මේ දෙවන ලක යුද්ධය ආරම්භය වූ අතර ටහිරටවල් හිට්ටලට විුදධව යුද්ධ පකාශ කරනලදී. එද්දාශනොමසදී හලේ ෙ එකේදී බ්‍රතාන්නේ අටත් කරගැනීම අසාරථක වූ අතර එක්සත් ජනපදයට විරුද්ධව යුද්ධ්‍රකාශ කළේය නාස ය අමුදදාවල්ලාග තුද ජාතතික යන සමූල ගහතනය කිරීමට පෙළමුණ හිට්ලර් මිලියන හයක්ක පමණ යුද්ධුවන් ගාතනය කරන්නලාදී. ගේෑස්කාම්රතුල හිරර සමූල ගාතනය කිරීමටද මොහු පියවරගත්තේය එතරම් ධරුණු ආකඥාදායක වු වැඩෝෆ හිට්ල රුසිියාව සම කරන ල අද යුද්ධේදී හිටලර් දර්ුණු පරාජයකට පත්විය එද්දා සමසය හතලි සතරේ බිතාන්න්‍ය ඇමරිකා හමුදාඳ හමුදා පංශයේ කඳවර ස්ථාපිත කර හිටලට විරුද්ධ යුදධ ප්‍රකාශ කරතිබුණ අවසානයේ පරාජයේ වේදනාවෙන් චාන්සන් මන්දිරේ බහුගත බංකරයක හිරවෝ හිට්ල රතුහමුදාව ජොර්මණයේ අකනගරය වූ බලින් නුවර යටත් කරගැනීමෙන් පසු හිද්දාසමසි හතුලිස් පහේ අප්‍රේල් තිස්වනදින සිවිධී නසාගත්තය.